නැතුව බොරු නඩු දැම්මහම මේ තත්ත්වය ඇති වෙනවා. රයිතමතුමාට අපදීමට අධිකරණයේ තීරණය කළා. හැම කරුණක්ම අධිකරණයේ සැලකිල්ල භාජනය කර අධිකරණයේ ස්වාධීනයි. ඒක තමයි අපිට තියෙන එකම සරණ. අපිට විතරක් නෙමෙයි මුළු රටේ පුරවැසියන්ටම තියෙන එකම සරණ මේක. දැන් මේක මෙහෙම ගියොත් එහෙම ඊළඟට ජනමාධ්‍යවේදීන්ට මේක එන්නේ. පැහැදිලිවම දේශපාලන දඩයමක් කියන එක අදත් නැවත හෙළි වුණා. අපේ රටේ වාසනාවට අපේ අධිකරණ පද්ධතිය අද ස්වාධීන අධිකරණ පද්ධතිය බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම වියත්මග ගැන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙලා හිටියට අන්තිමට අද වියත්මග නෙමෙයි තියෙන්නේ. මේ ජඩ මාර්ගයක් තමයි තියෙන්නේ. පලි ගැනීමක් තියෙන්නේ. වෛර පරිමැණීමක් තියෙන්නේ. මේගොල්ලෝ ආවේ මහ බැංකු හොරු අල්ලන්න. මේගොල්ලෝ ආවේ සහරාන්ලට උදව් කරපු අය අල්ලන්න. ඉතින් එහෙම අය අද මේ වගේ තුට්ටු දෙකේ දේශපාලන සිල්ලර වැඩ කරමින් ඉන්නවා. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා රටේ ජනතාව බලපෑම් කරන්න. විශේෂයෙන්ම ලක්ෂ 69ක් ඡන්දෙ දුන්නු මිනිස්සු බලපෑම් කරන්න, වියත් මගේ අය බලපෑම් කරන්න, ඒගොල්ලෝ කියපුවා කරන්න කියලා. ඒ නිසා ඒ කියපුවා කරලා ඒ මහා පරිමාණයේ හොරු හිටියයි කියපු අය, සහරාල්ලගේ බෝම්බ ගහන්න උදව් කරුවායි කියපු අය අල්ලලා ඒ ලක්ෂ 69 ජනතාවට සාධාරණීෂ්ඨ කරන්න කියන එක තමයි අපිට කියන්නේ.